පහුගිය කාල වකවානුව තුළ දිගින් දිගටම මේ රටේ උද්ගත වෙච්ච සංවාදයට භාජනය වෙච්ච කාරණයක් වෙලා තියෙනවා මේ ඇවන්ගාඩ් කියන සිද්ධිය. ඒ සම්බන්ධව අපි පාර්ලිමේන්තුවේ වාද විවාද කරා, අපි ජනමාධ්‍ය තුලින් වාද විවාද කරා. ඒ වාද විවාද අතරට අලුතෙන් මුහුණු දැන් එකතු වෙමින් පවතිනවා. දැන් ඊයේ දිනේදී ෆීල් මාර්ෂල් සරත් පොන්සේක මහත්මයා මේ සම්බන්ධව විශේෂ පුවත්පත් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. ඒකෙදී එතුමා විශාල චෝදනා සංඛ්‍යාවක් ආණ්ඩුවට, ඇමතිවරුන්ට, ආරක්ෂක අංශයට, නීතිපති දෙපාර්තමේන්තුවට, අධිකරණ ඇමතිට, පොලිසිය භාර ඇමතිට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින්, මම මුලින්ම සඳහන් කරන්නට ඕන සරත් පොන්සේක මහත්තයා 2010 මැතිවරණයට පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කළේ අපි. එතුමාට ඒ කටයුතු කරන්න නාම යෝජනා භාර දීමේ පටන් ප්‍රතිඵලයේ අවසන් ප්‍රතිඵලයේ කියන තෙක් එතුමාගේ නීතිඥවරයා විදිහට කටයුතු කළෙත් මම. එතකොට එතුමාගේ ඡන්ද ව්‍යාපාරය පටන් ගත්තෙත් මගේ නිවසෙන්. නාවල පිහිටි මුල්ම ඡන්ද ව්‍යාපාරයට එතුමාට උපකාර කළෙත් මගේ නිවසේදී මං ගෙන්නපු ව්‍යාපාරිකින්ගේ ලක්ෂ 50. කවදාවත් මෙහෙම මුදලක් දැකලත් නැහැ, අල්ලලත් නැහැ කියලා ස්තුති කරලා බාරගත්ත මුදල පහුවෙනකොට රාජකීය මාවතේ කාර්යාලයක් ඇරලා එතෙන්දී එකතු කරා මුදල් මිලියන මම දන්න තරමට 2000ට වැඩි ගාණක්. මං හරහා ගියපු ව්‍යාපාරිකයෝ පමණක් මිලියන 100කට අධික මුදලක් එතුමාට දුන්නා ඒ මැතිවරණය සඳහා. මම දන්න තරමට ඒ මැතිවරණයට ව්‍යාපාරයට සතයක්වත් එතුමා වියදම් කළේ නැහැ. සියලු වියදම් දැරුවේ එක්සත් ජාතික පක්ෂය සහ අපේ ආසන සංවිධායකවරු. මගේ ආසනයේ පවත්වපු එතුමාගේ වඩාත්ම සාර්ථක රැලිය කියලා එතුමා දිගින් දිගට පුනපුනා කියපු මහරගම රැලිය සම්පූර්ණ මගේ වියදමින් තමයි මම දැරුවේ. මගෙන් සතයක්වත් අරගෙන නැහැ. එතුමාට කිරලපන එතුමාට මැතිවරණය සඳහා මෙහෙයුම් කාර්යාලය කොළඹ දිස්ත්‍රික්කෙන් හොයාගන්න බැරි වුණා. කවුරුවත් දුන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලය මගේ කිරලපනේ තියෙන මට අයිති නිවසේ තමයි පැවැත්වුවේ. ජනතා විමුක්ති පෙරමුණයි එතුමායි ඇවිල්ලා විවුර්ත කරලා මෙහෙයුම් කාර්යාලේ අපිත් එක්ක පවත්වගෙන ගියා. දැන් එතුමා දේශපාලනයට අපි ගේනකොට එතුමාට නැෂනලුයි සරණුයි දුසිමක් හැකුලිස් එකේ මස්සලා බාර ගෙනහිලා දුන්නෙත් මම. ඡන්ද වැඩවලට යන්න ජාතික වීරයෙක් විදියට. එතකොට එතුමා මට චෝදනාවක් කරා මම ඇවන්ගාඩ් එකෙන් අල්ලස් අරගෙන තියනවා කියලා. පහුගිය පාර්ලිමේන්තු සැසියේ 2010 ඉවරුණ මට ලැබුණු වැටුප ලක්ෂ 33ක් එක්ක අතින් ලක්ෂ 17ක් දාලා පිළිකාරෝලට මම ඔපරේෂන් තියටර් එකක් පරිත්‍යාග කළා. දේශපාලනයෙන් ගන්න සතයක්වත් ප්‍රතිපත්තියක් විදියට මගේ ප්‍රයෝජනයට කවදාවත් අතීතයේ නොගත්ත නිසා සහ අනාගතයේ නොගන්න නිසා. දැන් මේ මෙතුමා ඊයේ දිනේදී හදිස්සියෙම කලබල වුණේ ඇයි? පෙරේදා දිනේ අදාළ විවාදයේදී මම මේ රටේ ජනතාව නොදැන හිටපු කරුණක් අනාවරණය කළා. ඒක තමයි ඇවන්ගාඩ් පරීක්ෂණ ආරම්භ වෙනකොට කිහිප දෙනෙකුට උමනාකම තිබුණා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගත යුතුමයි කියලා. නඩුව දුර්වල වුණත්, සාක්ෂි නැති වුණත් ඔහු අත්අඩංගුවට ගන්න මීට වඩා හොඳ අවස්ථාවක් එළඹෙන එකක් නැහැ. ඒක නිසා මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගත යුතුයි කියලා කීප දෙනෙක් අපිට බල කරලා හිටියා.
එන් එක්කෙනෙක් තමයි සරත් පොන්සේක මහත්තයා. එයාගේ ළඟ තියෙනවා එයාගෙන් හමුදා ත්‍රිවිධ හමුදාවේ පලිගත් අයගේ ලයිස්තුවක්. ඔහුගේ අදහස කිව්වේ ඒ අයත් අත්අඩංගුවට ගන්න ඕන කියලා. ඔය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සිද්ධිය කියනකොට බොහොම පැහැදිලිව කිව්වා මෙරටේ අධිකරණ ඇමතිවරයා මම. අපි ආවේ යහපාලනය ඇති කරන්න පලිගන්න නෙවෙයි. මම නීතිය දන්නවා. නිසා මට කාගෙවත් උපදෙස් ඕන නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දීම පිළිබඳව මගේ විරෝධයක් නෑ. හැබැයි මේ කියන සිද්ධියේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත්අඩංගුවට ගන්න හෝ අපරාධ නඩුවක් පවරන්නට කිසි සාක්ෂියක් එළිදරව් වෙලා නැහැ. ඒක නිසා මම ඒකට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ මතය මම අතිගරු ජනාධිපතිතුමාට කිව්වා. ගරු අග්‍රාමාත්‍යතුමාට කිව්වා. නීතිපතිතුමා ගෙන්නලා එතුමගෙන් කරුණු ඇහුවා. අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා බොහොම පැහැදිලි ස්ථාවරයක ඉඳන් කිව්වා. නීතිපතිතුමාට උපදෙස් දුන්නා. කුමන බලවේගයකින් මොනතරම් බලපෑම් ආවත් ගණන් ගන්න එපා. ඔබතුමා නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න වැරදි වැඩ හැම කරන්න එපා. අපි කාගෙන්වත් පලි ගන්නෑ. ඒ අනුව තමයි නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළේ. දැන් මේ පොන්සේක මහත්මයා ඊයේ චෝදනා කරනකොට සමහර වෙලාවට මං හිතනවා එතුමා දැන් ෆීල්ඩ් මාෂල් නිසා අතීතය අමතක වෙලා වෙන්නටත් පුළුවන්. එතුමා අත්අඩංගුවට ගත්තා මට මතක විදිහට 2010 පෙබරවාරි 7. එතුමා අත්අඩංගුවට ගත්තට පස්සේ ලංකාවේ කවුරුවත් දැනගෙන හිටියේ නැහැ අත්අඩංගුවට ගත්ත අය හැරෙන්න කොහෙද ඉන්නේ කියලා. දවස් එකමාරක් ගත වෙනකන් ඉන්න තැනක් දෙයියෝ තමයි දැනගෙන හිටියේ. එදා එතුමා වෙනුවෙන් මම කතා කරා ඇමරිකාවේ තානාපතිතුමාට, ස්විස්සලන්තේ තානාපතිතුමාට, තවත් තානාපති කාර්යාලවලට, රතු කුරුසෙට, අගමැතිතුමා හිටියා ඉන්දියාවේ. අගමැතිතුමාට කිව්වා. අගමැතිතුමා මනමෝහන් සිංහ අගමැතිතුමාට කතා කරා. ඒ උදවිය ඉල්ලීමක් කරා හිටපු ජනාධිපතිතුමාගෙන් පොන්සේක මහත්තයා ඉන්න තැන කියන්න, එතුමාට කවුරු හරි පවුලේ අයට ගිහිලා බලන්න ඉඩ දෙන්න කියලා. ඒ අනුව අනෝමා පොන්සේක මැතිනියටත් මටත් හමුදා මූලස්ථානයට ඉන්න කිව්වා. වාහනේ අපේ වාහනේ තියලා ඒගොල්ලන්ගේ වාහනේ නගින්න කිව්වා. ඒකේ නැගලා අපි ගෝල් පේස් එක ළඟට ගෙනිච්චා. ඒ ජීප් එකෙන් බැස්සෙව්වා. තව කාර් එකක නගින්න කිව්වා අපි දෙන්නට. අපි දෙන්න නැග්ගා. චෛත්‍ය ළඟ ගෙනහිල්ලා වරායේ එතන බැහැලා කැබ් එකට නගින්න කිව්වා. ඒකටත් නැග්ගා. අපි හිතුවා අපිවත් මරන්න තමයි ගෙනියන්නේ කියලා. කොමාරි නේවි එකේ ක්වාටර්ස් වල ඇතුළට අපිව ගෙනහිල්ලා තුන්වෙනි තට්ටුවට අපි එක්කන් ගිහිල්ලා එතුමා පළවෙනි වතාවට මුණ ගැහුණා. එතුමට අවශ්‍ය බීත් හීට් ටික අරගෙන ගියා. මාස 3ක් යනකම් කිසි කෙනෙකුට එතුමා බලන්න තහනම් යන්න අවසර තිබුණේ අනුමා පොන්සේක මැතිනියටත් මටත් විතරයි. මගේ ඡන්ද වැඩ කටයුතු ඇස්සේ ඒවත් ඇතහැරලා සමහර වෙලාවට මං එතුමා බලන්න ගියා. ගිහිල්ලා අපිට කරන්න පුළුවන් උදව් අපි සියල්ල කරා. ඒ වගේම එතුමාට ඡන්දෙට ඉදිරිපත් වෙන්න ඕන කිව්වා. මම එතුමාට කිව්වා නායකතුමාට කතා කරලා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන්න දෙන්න. ආසනයක් ඉල්ලුවා. මම කිව්වා අගමැතිතුමාට කතා කරලා කැලණි ආසනේ දෙන්න. ඊට පහුවෙන්දා මම ඉදාම ගිහිල්ලා ගරු අගමැතිතුමාට කතා කරා. කරු ජයසූරිය මැතිතුමා ගෙන්නෙව්වා. සාකච්ඡා කරලා එකඟ වුණා. පහුවෙන්ද උදේ අනුම පොන්සේක මැතිනියව ගෙන්නලා ඒ දෙපළ තුලින්ම කිව්වා අපි එතුමාට නාම යෝජනා දෙනවා කියලා. ගම්පහ දිස්ත්‍රික්කයේ නායකයා විදියට ඉදිරිපත් වෙලා තරඟ කරන්න. කරු ජයසූරිය මැතිතුමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමයි දෙන්නම කිව්වා. එදාම තමයි මේ සාකච්ඡාවෙන් පස්සේ මම කෙලින්ම ගියේ ශ්‍රේෂ්ඨ අධිකරණයට. මොකද අපි එතුමා අත්අඩංගුවට ගැනීම පිළිබඳව මූලික අයිතිවාසිකම් නඩුවක් පවරලා තිබුණා. ජනාධිපති නීතිඥ සිබ්ලියාසිස් මහත්මයා මමයි ඒ නඩුවට පෙනී හිටියා.
ඒ නඩුව අවසානයේදී එවකට අග්‍රමිනිසුරුතුමාගෙන් අශෝක සිල්ලා මැතිතුමා ඉදිරි මම ඉල්ලීමක් කරා. පොන්සේක මහත්මයා අපේ පක්ෂෙන් තරඟ කරනවා මැතිවරණයට. ඒක නිසා අපිට නීතිඥ මහත්මයෙකුයි සමාදාන විනිශ්චයකාර මහත්මයෙකුයි එතුමා රඳවාගෙන ඉන්න තැන්ට ගෙනියන්න අවසර දෙන්න කියලා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණේ නියෝගයක් කළා. එම නියෝගයත් අරගෙන පහුවෙනි දින අපි නාම යෝජනා පත්‍රය ගෙනියන්න සූදානම් කරලා තිබුණා. අපි ඒක අරගෙන යනකොට දැනගත්තා මම ලබාගත්ත ඒ නියෝගයේ පිටපතක් ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ මහත්මයෙක් සහතික පිටපතක් ඉල්ලගෙන රෙජිස්ට්‍රාර්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණේ ඒක අරගෙන ගිහිල්ලා එදාම හැන්දෑවේ ජනතා විමුක්ති පෙරමුණයි එතුමල්ලගේ සන්ධානයේ නාම යෝජනා පත්‍රයකට අත්සන් කරගෙන තිබුණා. ඒක නිසා අපේ එක්සත් ජාතික පක්ෂෙන් එතුමා තරඟ නොකර ඒ කණ්ඩායමෙන් තරඟ කළා. පසුගිය කාලේ එතුමට මාත් එක ප්‍රශ්න කීපයක් එතුමා ඇති කර ගත්තා. එතුමා එළියට ආවට පස්සේ පන්සල් ගානය ඇවිදිමින් බෝධි පූජා තිව්වා. මට ආරාධනා කරා කීපයකට. මංකො මම යන්නේ නැහැ කියලා. එහෙම මට යන්න ඕනාවක් තිබුණේ නැහැ. එතකොට ඡන්ද ප්‍රතිඵලයේ පිළිබඳව දෙරණ නාලිකාවේ 360 දී මම සාකච්ඡා කළා. මගෙන් අහුවා කොම්පියුටර් ජිල් මාට් ගැන. මංකො එක අමූලික බොරුවක්. එදා ඡන්දේ ගණන් කරන දවසේ පොන්සේක මහත්මයායි මමයි සිනමන් ලේක් හෝටලේ අපි හිර වෙලා හිටියා. වටේට තිබුණා මල්ටි බැරල් තුනක් හයි කරලා. එළියට එන්න බැරුව පහුවෙන් දරය 10ට අගමැතිතුමා අපි රනිල් වික්‍රමසිංහ නායකතුමා ආවට පස්සේ එතුමගේ වාහනේ නැගලා තමයි මට එළියට එන්න අවස්ථාව ලැබුණේ. එතකම් මාත් එතුමත් එක්ක හිර වෙලා හිටියා. මම ওই ප්‍රතිපලයේ ජිල් මාට් කතාව මංකො බුරු දැනුත් කියනවා. මම එදා මහර්ග මාසනේ සංවිධායක විදියට පෝලිං බූත් 62ටම ගියා. මගේ නියෝජිතයෝ 62ම හිටියා. එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෝ. ඒ 62 සියලු සංඛ්‍යා ලේඛන මල් ළඟ තියෙනවා. අවස ඡන්දේ ගණන් කරනකොට ඒ ඡන්දේ ගණන් කරන හැම කොටසකම මගේ නියෝජිතවරු 5 දෙනා ගන්න හිටියා. ඒ ගණන් කරපු සංඛ්‍යා ලේඛන ටැලි ෂීට්ස් අපිට දුන්නා. මල් ළඟ දැනුත් තියෙනවා. ඒ දීපු සංඛ්‍යා ලේඛනයි මැතිවරණ කොමසාරිස්තුමා දීපු සංඛ්‍යා ලේඛනයි 100%ක් හරි. ඒ නිසා මම දන්නවා ප්‍රායෝගිකව 77 ඉඳලා මහා මැතිවරණ කරපු කෙනෙක් විදිහට ඒ ප්‍රතිඵලය හරි. එදා යුද්ධයක් 30 අවුරුදු යුද්ධයක් නිමා කරලා ඒකට හිටපු ජනාධිපතිතුමා ඒ ඡන්දෙට ඉදිරිපත් වුණාම මේ රටේ ජනතාව එතුමාට ගරු කරලා ඡන්දෙ දුන්නා. අපි එතුමාට විරුද්ධව දැඩි ලෙස සටන් කරා. එතුමා පරාජය කරා. ඒක පුජ්‍යලික තරහන්වත් වෛරෙන්වත් නෙමෙයි. එතුමාගේ දේශපාලන ප්‍රතිපත්ති වලට අපි එකඟ නැති නිසා අපි තරඟ කරා. හැබැයි අපි වෛරයක් එදා තිබුණෙත් නෑ අදත් නෑ. වෛරෙන් දේශපාලනේ කරන්නෙත් නෑ. එතකොට මේ සම්බන්ධව පොන්සේක මහත්මයා මාධ්‍ය මට විශාල ලෙස අවලාද කරා. ඉතින් එතුමාගේ ඡන්ද ප්‍රතිපලේ බොරුවක් නම් එතුමා නඩුවකුත් දැම්ම එකෙන් එහෙම දිනන්න දෙපැයි. ඒක නිසා එතුමා ඊට පස්සේ තවත් ප්‍රශ්න ඇති වුණා. අපේ ආණ්ඩුව ආවට පස්සේ එතුමාට ජනාධිපති සමාව දෙන්න තිබුණා. අපි තීරණය කළා. ඒ අවස්ථාවේ මම අරලියගහ මන්දිරේ කොරිඩෝ එකේ ඉන්න වෙලාවේ කතා කර කර එතුමාගේ ලේකම් මහත්තයෙකුයි නීතිඥ මහත්තයෙකුයි කඩදාසි කොළයකුයි පෑනකුයි අරන් ඇවිල්ලා මට කියනවා ජනාධිපතිතුමාට නිර්දේශ කරලා දැන් ලියලා දෙන්නලු විනාඩි 5 ගෙනියන්න තියෙනවා කියලා ලිපිය. මං කිව්වා අධිකරණ ඇමතිවරයා නිර්දේශ ඉදිරිපත් කරන ක්‍රමයක් තියෙනවා නීතියක් තියෙනවා ඒ නඩු ගණුව මං ගෙන්න ගන්න ඕන. නීතිපතිවරයාගේ ඒ පිළිබඳව අදහස් ගන්න ඕන. ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න මට සතිය දෙකක් යනවා. ඒ සතිය දෙක ඉවස ගන්න බැරුවත් ඒ ටිකටත්
විශාල වශයෙන් මට චෝදනා කරා එතුමාට සමාව දෙන එක මම වළක්වනවා කියලා. ඊළඟට එතුමා පහුගිය කාලේ මන්ත්‍රීකම කවුද හිටපු අනිත් එක ජයන්ත කැටගොඩ ඉවත් කරලා මන්ත්‍රීකම ගන්න එතුමාට ඕනයි කම තියෙනවා කියලා උසාවියේ නඩුවක් පැවරුවා. ඒකට මගේ කිසි සම්බන්ධයක් නැහැ. ඒකට නීතිපති දෙපාර්තමේන්තුවෙන් පෙනී හිටියා. නීතිපති දෙපාර්තමේන්තුව ඔය වගේ නඩුවල පාර්ශ්වවලට නෙමෙයි පෙනී හිටින්නේ. අධිකරණයට උදව් වෙන්න. නැත්ත නීති තත්ත්වය පහදලා දෙන්න. ඒ ඇත්ත නීති තත්ත්වය පහදලා දුන්නම එතුමා ඉල්ලපු අතුරු නියෝගය අධිකරණයෙන් ප්‍රතික්ෂේප කළා. එදාම මාධ්‍ය සාකච්ඡාවක් කියලා කිව්වා නීතිපති දෙපාර්තමේන්තුවේ ගෑනු මිනිස්සු ඇවිල්ලා කතා කරලා එතුමාගේ නඩුව පරාද කරයි කියලා. ඒක වක්‍ර ලෙස අධිකරණයට අපහාස කරා. මොකද නියෝගය දෙන්නේ නීතිපතිතුමා නෙවෙයි අධිකරණයේ විනිශ්චයකාරතුමන්ලා. ඒකම එතුමාගේ ඊට පස්සේ තව නඩු දෙකක් තිබුණ අපරාධ නඩු දෙකක්. එතුමා මට ඇවිල්ලා කිව්වා එතුමාගේ සමාවෙන් එතුමාගේ ලේකණු නීතිඥ මහත්තයා ඇවිල්ලා කිව්වා මේක ඉවත් කරගන්න ඉල්ලාස් කරගන්න නීතිපතිතුමාට වහාම නියෝගයක් කරන්න. මං කොහොම නීතිපති දෙපාර්තමේන්තුවේ අධිකරණ අමාත්‍යාංශයේ අතර සම්බන්ධතාවය වෙන දෙපාර්තමේන්තුවකගේ නෙවෙයි. කවදාවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිමය මතය පිළිබඳව මම නියෝග දෙන්නෙත් නැහැ. මට එහෙම නියෝග දෙන්න අයිතියකුත් නැහැ. එක් දෙක ප්‍රමාද වෙනවා කියලාත් ඊට පස්සේ තුමා මට අවලාද කරා. ඊළඟට තව ප්‍රශ්නයක් වුණා. ඒක තමයි එතුමාගේ මේජර් ජෙනරල් සුමිත් මානවඩු මහත්මයා එතුමාට විරුද්ධව එතුමාගේ බෑනට විරුද්ධව අශෝක තිලකරත්නට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරලා තිබුණා. ඒ නඩුවේ කිව්වේ පොන්සේක මහත්මයා ටෙන්ඩර් වලදී කරන ලද දූෂණ වලින් ස්වාගත උපයාගත් මුදල් ඇමරිකානු ඩොලර් මිලියන 527,000ක් සහ ලංකාවේ රුපියල් 150,000ක් බ්‍රිතාන්‍ය පවුන් 100ක් සම්පූර්ණයෙන් ගත්තම අද කාලේ නම් 887,000ක් එතුමා ටෙන්ඩර් වලින් දූෂිත ලෙස අරගෙන ඒ මුදල් තමයි බැංකු සේප්පුවල තිබිලා තිලකරත්නගේ නමින් තිබිලා සොයාගත්තේ කියලා නඩුවක් ඉදිරිපත් වුණා. ඒ නඩුව B60210 කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය. ඒ අධිකරණයේදී නියෝගයක් දීලා තියෙනවා මහේස්ත්‍රාත්තුමා මෙන්න මේ විදිහට. එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 61.6 උපවගන්තිය ප්‍රකාරව ප්‍රකාශිත තැනැත්තාගේ ප්‍රකාශයේ සඳහන් කාලය තුළ පෙනී නොසිටියහොත් එම තහනමට යටත් දේපල අමාත්‍යවරයා විසින් සුදුස්සක් කළ හැකි දේපල බවට පත්වන බව සඳහන් කර ඇත. ඒ අනුව 1979.15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 61.6 වගන්තිය ප්‍රකාරව මා ඉහතින් සඳහන් කළ තහනමට ගැනීමට යටත් වූ බැංකු ගිණුම්වල ඇති සියලුම මුදල් අධිකරණ ඇමතිවරයා විසින් සුදුස්සක් කළ හැකි දේපල බවට පත්වන බව නියෝග කරමින් එය වාර්තා කර තබමි. ඒක අපේ රටේ නීතිය. එතකොට මහේස්ත්‍රාත්තුමාගේ නියෝගය තමයි මේ 187 රජයේ සන්තකව රජයට ගන්නවද එහෙම නැත්නම් ඒ
අයිතිය හිමිකම් පාපු පුද්ගලයාට ආපහු ලබා දෙනවද කියලා සොයලා බලලා තීන්දුවක් ගන්න එක අධිකරණ ඇමතිවරයාගේ වගකීම. එතකොට ඒ සම්බන්ධව මට දනුණ තිලකරත්න මහත්මයා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ 1,887 ඔහුට ආපහු ලබා දෙන්න කියලා. ඉල්ලු සැනින් ලබා ගන්න තමයි ආවේ. මම දැනුම් දුන්නා මේක පිළිබඳව මේක ඇත්තටම හොරෙන් ගත්ත සල්ලිද නැත්නම් සාධාරණ උපයෝගද කියලා මටත් සැකයක් තියෙනවා. ඒක නිසා මම මේ තීන්දුව ගන්නේ සොයලා බලලා කියලා. මම මේ පිළිබඳව තාම තීන්දුවක් අරගෙන නැහැ. ඒ සල්ලි නැවත උන්ට දෙන්න. ඒක පොන්සේක මහත්තයට ලොකු ප්‍රශ්නයක්. මේ 1,887 ලබා නොදීම පිළිබඳව අධිකරණ ඇමතිවරයාත් එක්ක විශාල ද්වේෂයක් වෛරයක් ගොඩනැගිලා තියෙනවා. මේක හයිකොප් ගනුදෙනුව සම්බන්ධව හයිකොප් ගනුවට අදාළ අර මානවඩු ජෙනරල් මේජර් ජෙනරල් මහත්මයා පැමිණිල්ල කරපු ඒ කාරණට අදාළ මුදල් කියලා තමයි චෝදනා වෙලා තිබුණේ. ඉතින් ඒ වගේ චෝදනාවක් තියෙනකොට මට කරුණසොයලා බලන්නේ නැතුව ආණ්ඩුවක් වෙනස් වුණ පමණින්ම හිතමිත්‍රෙක් විදිහට ආශ්‍රය කළ පමණින්ම මේ රටේ නීතිය පෞද්ගලික අවශ්‍යතාවලට යොදවන්න තරම් මම පහත් තත්ත්වයට වැටෙන්න සූදානම් නැහැ. මම අදටත් නිගමනයක් අරගෙන නැහැ. මම කිව්වේ මේක පිළිබඳව අධ්‍යයනය කරලා තමයි මේ කාරණේ කරන්න කියලා. මේ කරුණු සියල්ල එකතු කරලා එතුමා පහුගිය දවස්වල ඉතාමත්ම පහත් විදියට භාෂාවේ තියෙන අසම්මත අශික්ෂිත වචන පාවිච්චි කරමින් රජයේ වගකියුතු නිලධාරීන්වන උත්තර දීමේ පිළිතුරු දීමේ අයිතියක් ක්‍රියාත්මක කරගන්න බැරි නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමාට සොලිසිටර් ජෙනරල් තුමාට ඉත පහත් ලෙස බැන්නා. ඊයේත් ඒ දේ කළා. මට දොස් කීම අවලාද කිරීම බැනීම පිළිබඳව කිසි ගැටලුවක් නැහැ. මට උත්තර දෙන්න අයිතියක් තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ තියෙනවා, එළියෙත් තියෙනවා. නමුත් කිසිදු වරදක් නොකරපු රජයේ නිලධාරීන්ට මේ වගේ අවලාද කිරීම තුල මුළු රටේම නීති පද්ධතිය කඩා බිඳ දාන්න මේ ධර්ම උස්ලාහය ඉතාමත් නින්දිතයි. ඉතාමත් පහත්. එතුමා ඡන්ද කාලෙත් ඔය වගේම තමයි භාෂාව පාවිච්චි කරේ. ඉතින් අපිට ඊතුණා ෆීල් මාර්ෂල් වුණාට පස්සේ වක් ශිෂ්ට සම්පන්න භාෂාවක් පාවිච්චි කරයි කියලා ඒක ඉතාමත්ම උසස්ම තනතුරක් හමුදාවල තියෙන ලංකාවේ මුල්ම ෆීල් මාර්ෂල් තුමා. එතුමා පාවිච්චි කරන භාෂාව නිසා මම බැලුවා මේ ෆීල් මාර්ෂල්ට සිංහලෙන් මොකද්ද කියන්නේ කියලා. තම හොයලා බලනකොට ශබ්දකෝෂය අනුව ෆීල් කියන්නේ කුඹුර නැත්තම් වෙල. මාෂල් කියලා කියන්නේ මේ විධානි දෙන එක්කෙනා. අපේ ගම්වල ඉන්න වෙල් විධානි කියන එක තමයි සිංහලෙන් නම් තේරුම. අපේ ගම්වල වෙල් විධානි මැතිතුමල්ලා හරි වැදගත් විදිහට කතා කරනවා. ඒගොල්ල කලවැද්ද උගුඩුව කියලා කාටවත් බනින්නේ නැහැ කවදාවත්. ඉතින් අපි හිතුවා මෙතුමා ෆීල් මාර්ෂල් වුණාට පස්සේ ඒ වැදගත්ත්වයට පත් වෙයි කියලා. කොහොම නමුත් ඊයේ දිනේදී ඒ කරපු අවලාද සම්බන්ධව මම මිලියන 500ක් වන්දිල්ලලා නඩුවක් දාන්න දැනට මගේ නීතිඥ මහත්වරුන්ට බාර දීලා ඉවරයි. ස්ථිර වශයෙන් මේ නඩුව පවරන එකම කියන්න ඕන මේ අවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව මට කිව යුතු දේවල් මම පාර්ලිමේන්තුවේදී කිව්වා. මිට කලිනුත් මේක මුලින්ම චෝදනා කරපු අනුර කුමාර දිසානායක මහත්මයාට මම විවාදයකට ආරාධනා කරා. මම මන්ත්‍රීකමෙන් ඇමතිකමෙන් ඉල්ලලා අස්වෙනවා මේක ඔප්පු කරොත් අවන්ගාඩ් සමාගමෙන් මම සතයක් හරි අරගෙන තියෙනවා නම් විවාදෙට ආවේ නැහැ. මේක යට ඉන්නවා
මාධ්‍ය ආයතනයක් හිමි ව්‍යාපාරිකයෝ. මේ වෙනකොට සමාගම් කීපයක් කරහා ආරක්ෂක අංශය ලංකර ගන්න, ආරක්ෂක අංශය හරහා කටයුතු කරන්න දැඩි උත්සාහයකින් කටයුතු කරනවා. ඒක නිසාම විශාල මාධ්‍ය ප්‍රචාරයක් මාස ගාණක් තිස්සේ වෙන වැඩක් නැතුව හා සමානව ලබා දෙනවා. ඒ මාධ්‍ය ආයතනයට උමනා කරලා තියෙනවා ඇවන්ගාඩ් සමාගම මේ කොන්ත්‍රාත්තුවෙන් ගලවලා ඔවුන් විසින් ලියාපදිංචි කිරීමට සූදානම් වෙලා තියෙන මැරිටයිම් සෙකියුරිටි සමාගමට මේ කොන්ත්‍රාත්තුව ගන්න. රජයේ ඉහළ උදවිය පිටිපස්සේ පෞගේ දවස්වල දිගටම ගියා. නීතිපති දෙපාර්තමේන්තුවට මඩ ගහලා, අධිකරණ ඇමතිට අවලාද කරලා, පොලිසිය භාර ඇමතිට අවලාද කරලා, රටේ විශාල මතයක් හදලා ඇවන්ගාඩ් සමාගම විශාල රටට ආරක්ෂාවට තර්ජනයක් වෙන එකක් කියලා ඒ හරහා මේක එතනින් ගලවලා තමන්ගේ ආයතනයට මේ සේවය ලබා ගන්න මේ ආයතනය කටයුතු කරනවා. බෞගේ දවස්වල මාසයකටත් වැඩිය ගෙනිය ගිය ඒ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු වලින් මං හිතන්නේ අපේ රටේ ඉන්නේ බොහොම උගත් වැදගත් ජනමාධ්‍යවේදීන් තමුන්නාන්සලාට තීරෙන්න ඇති. ඒ අතරේ යමක් කිය යුතුව තිබෙනවා, බොහෝ උගත් වැදගත් ජනමාධ්‍යවේදීන් ඉන්න අපේ රටේ ද සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට් වීයා යුවා කියලා ගහලා පරස් සකුටලි කියලා ජර්නලිස් මාධ්‍යවේදී මට ලියුමක් කියවලා තියෙනවා. මේ විෂය ගැන හුඟක් කතා කරා එක මාධ්‍යයක් කරා ගිහිල්ලා. ඒකෙන් අහනවා මට ඇවන්ගාඩ් එකෙන් කීයක් හම්බුණාද කියලා. මං හිතන් හිටියේ සකුටලි ජනමාධ්‍යවේදියෙක් කියලා දැන් තමයි දන්නේ මන්දබුද්ධිකයෙක් කියලා. පැහැදිලිව කියනවා පරස් සකුටලි මන්දබුද්ධිකයෙක්. ඒක නිසා එයා අපේ රටේ දේශීය ආදායම් කොමසාරිස් නෙවෙයි. මගේ ආදායම කීයද කියලා කොහෙන්ද ආවේ කියලා දැනගන්න ඕනෑට තීලා තියෙනවා. අවුරුදු 31ක් බදු කියලා තියෙනවා. අපේ වත්කම් බැරකම් ප්‍රකාශයේ අපි ඒ කාලේ පාර්ලිමේන්තුවට දුන්නා, දැන් ජනාධිපති කාර්යාලයට දෙනවා. හැම අවුරුද්දෙම දෙනවා. අපේ ආදායම් වියදම් ගැන කිසි ගැටලුවක් නැහැ. ඉතින් අද සමහර ජනමාධ්‍යවේදීන් පවා ඉත්තන් බවට පත් කරගෙන මේ සමහර ව්‍යාපාරිකයන්ගේ කොන්ත්‍රාත් ඉටු කරන්නට ඉදිරිපත් වෙලා තිනවා. ඉතින් පොන්සේක මහත්මයාට අවසාන වශයෙන් මම කියන්න තියෙන්නේ අර ගුත්තිලේ තියෙන කවිය තමයි, අර දියෙහි යන දණ්ඩට පිහිටක් උවත් පෙර සිට දුදනන් හට පිහිට නොවව් යන බස සැබෑ කළේ මට. එතුමගේ ක්‍රියාකලාපය ගැන කිසිම ආකාරයකින් මම පුදුම වෙන්නේ නැහැ. එතුමා ඔහොම හැසිරුනේ නැත්තම් විතරයි මම පුදුම වෙන්නේ. ඒක තමයි යථාර්ථය. ඒකම අර ඔබතුමාලට ලැබෙන්නේ නැති අපේ අර මාධ්‍ය නිවේදනය රැඳවියන් පිළිබඳ. ඒකේ විශේෂ දෙයක් අවශ්‍ය නැහැ, විස්තර තියෙනවනේ. ප්‍රශ්නකුත් මං අනිත් අයගේ මතය ගැන කියන්නේ, මම අධිකරණ ඇමතිවරය, මම නීතිය දන්න කෙනෙක්. මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය අපි කවුරුත් හොඳට දන්නවා. මේ පිළිබඳව කවුරු මොන මතය කිව්වත් මේ රටේ ක්‍රියාත්මක වෙන මතය තමයි නීතිපතිතුමාගේ මතය. එතුමා බොහොම පැහැදිලි මතයක් දීලා තියෙනවා. එතුමාට අවලාද කරන්න මඩ ගහන්න වැරදි අර්ථකථන දුන්න මං දැක්ක සමහර මාධ්‍ය වලත් ඒ වැරදි අර්ථකථන දීපුවා. වාර්තා වෙලා තිබුණා මේ ඇවන්ගාඩ් එක සම්බන්ධව කිසිම අපරාධ නඩුවක් පවරන්න බැහැයි කියලා නීතිපතිතුමා කිව්වේ කියලා.
එහෙම දෙයක් කියලා නැහැ. තව බොහොම පැහැදිලිව කියලා තියෙනවා, පොලිසිය පරීක්ෂණ පවත්වලා තියෙනවා පුපුරන ද්‍රව්‍ය ආඥාපනත, ගිනි අවි ආඥාපනත, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ ආඥාපනත, මේ තුන යටතේ කිසිම අපරාධ මේ එලිමන්ට්ස් ඔෆ් ක්‍රිමිනල් එලිමන්ට් එකක් අපරාධ කිරීම පිළිබඳව සාක්ෂියක් නැහැ. නමුත් අවශ්‍ය නම් මේ ගනුදෙනුවේදී යම් යම් අක්‍රමිකතා වුණා නම්, දූෂණ වුණා නම් ඒක සොයන්න බලය තියෙනවා අල්ලසා දූෂණ කොමිෂන් සභාවට. දැනටමත් ඒ පරීක්ෂණ අල්ලසා දූෂණ කොමිෂන් සභාවෙන් කිරීගෙන යනවා. තවදුරටත් අවශ්‍ය නම් අපිට දන්න විදියට ලංකාවේ මුදල් වලින් මිලියන 16000ක් ලංකාවට මේ ව්‍යාපාරය ගෙනල්ලා තියෙනවා. ඒවා ඩොලර් වලින් ඇවිල්ලා තියෙන්නේ. ඒවා වැරදි විදියට ගෙනල්ලා, ඒවා අපි දන්න විදියට ලිපිලේඛන අනුව නීතිපතිතුමා ලිපිලේඛන 3000කට වැඩිය මේ පිළිබඳ පරිශීලනය කරා ගෙන්නගෙන. ඒවා සියල්ලටම ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය අරගෙන තියෙනවා. ඒ ගෙනාපු මුදල් වලින් මිලියන 3500කට වැඩි ප්‍රමාණයක් ආණ්ඩුවට ගෙවලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව යම් කිසි සැකයක් කාට හරි තියෙනවා නම් ඒ පිළිබඳවත් කටයුතු කරන්න පුළුවන් කියලා පොලිස්පතිතුමාට නියෝගයක් දීලා තියෙනවා නීතිපතිතුමා. මුදල් විසුද්ධි කරන පනත යටතේ, මනි ලෝන්ඩරින් ඇක්ට් එක යටතේ පරීක්ෂණ පවත්වන්න කියලා. මම කියන්නේ පහුගිය ආණ්ඩුව දූෂිත කණුදෙනු නොකරයි කියලා නෙවෙයි, කරා. මම මේක සීමා කරේ මේ අදාළ ගනුදෙනුවට, ඇවන් ගාඩ් එකට විතරයි. අනිකුත් දූෂණ සම්බන්ධව කටයුතු කරනවා. ඒ දූෂණවල කරයි කියලා අපිට දූෂණ කරයි කියලා චෝදනා තිබුණු පළියට අපිට අපේ දේශපාලන මතයට විරුද්ධු නැහැ කියලා, ඒගොල්ලන්ගේ ආණ්ඩුව තියෙන කාලේ අපිට හිරිහැර කරයි කියලා නීතියෙන් පිට ගිහිල්ලා අපි කටයුතු කරන්න සූදානම් නැහැ. එහෙම නොකරන්නේ කියලා ඉල්ලලා තමයි මිනිස් ජනතාව අපිට ඡන්දෙ දුන්නේ. පලි ගැනීම වලට යන්න එපැයි කියලා. මම අවුරුදු 31ක නීතිය පිළිබඳව පළපුරුද්දක් තියෙන කෙනෙක් විදියට මම දන්නවා, අත්අඩංගුවට ගැනීමක් වැරදි විදියට කරා නම් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාට පස්සේ දෙන තීන්දුව. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වොත් එම වැරදි විදියටයි කවුරු හරි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ කියලා, ඔය අත්අඩංගුවට වීරයෝ වගේ ගන්න ඕනේ කියලා කෑ ගහන කට්ටිය ඔක්කොම නිර්දෝෂී. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දුන්නාම වැරදිකාරය එතන අධිකරණ ඇමතිවරයා විතරයි. එතකොට කියනවා අධිකරණ ඇමතිවරයි නීතිපතිටයි නීතිය තීරෙන්නේ නැහැ කියලා. දැන් පහුගිය දවස්වල කතා කරපු දේවල් අනුව බොහොම පැහැදිලි. ඒ තර්ක කරන උදවිය කියන්නේ පොලිසිය බාර ඇමතිටවත්, අධිකරණ ඇමතිටවත්, නීතිපතිටවත්, සොලිසිටර් ජෙනරල්ටවත් නීතිය තීරෙන්නේ නැහැ. ජීවිතේට නීති පොතක් අතින් අල්ලලා නැති, කියවන්න දන්නේ නැති, කතා කරන කීප දෙනෙක් විතරයි මේ රටේ නීතිය දන්නේ. ඒ පිළිබඳව මට නිහඬව සිටින්න අවසර දෙන්න. ඒ සම්බන්ධව මට මෙහෙම කියන්න පුළුවන්. එතුමාගේ පළාත් සභා මන්ත්‍රීල ඇතුළු එතුමාගේ ළඟම හිටපු අනුගාමිකයෝ පහුගිය මැතිවරණයේදී වැඩ කළේ මට. උදාහරණයක් විදිහට වස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල්ලාර් පීරිස් මන්ත්‍රීතුමාට නිරපරාධේ චෝදනාවක් ඉදිරිපත් කරලා තියෙනවා පක්ෂෙන් ඉවත් කරන්න. වැඩ
ක්‍රියාකාරීව වැඩ කරපු උදවියට චෝදනා නැහැ. නමුත් නිමල් පීරිස් මේ පළාත් සභා මන්ත්‍රී නිසා එතුමට චෝදනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකද එතුමාගේ අයියගේ ගෙදර මම රැස්වීමක් තියපු නිසා එතුමා මට යෝගයේ දීම මත එතුමා පක්ෂෙන් නිරපල පළාත් සභා මන්ත්‍රීකම අහෝසි කරන්නේ. දැන් එය මම දන්න විදිහට එය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීගෙන යනවා. ඉතින් එතුමාට ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. ඉතින් මට තියෙන ප්‍රශ්නේ මේ රටේ දේශපාලඥ විදියට ඒ වගේ ප්‍රශ්න තිබුණයි කියලා මාධ්‍යයට ඇවිල්ලා මේ වගේ වගකීමකින් තොරව අශීලාචාර විදියට නොවැදගත් විදියට මිනිසුන්ට මඩ ගහමින් රජයේ නිලධාරීන් හෙලා දකමින් කටයුතු කරන එක යුක්තිසහගතස සාධාරණද කියන ප්‍රශ්නේ. එහෙනම් සියලු දෙනාටම බොහොම ස්තුතියි.